අයිබෝවන් රාජ්‍ය පළාත් රාජ්‍ය සේවාවන්ගේ උසස් කිරීමේ තරග විභාග හා කාර්යක්ෂමතා කඩයින් විභාග සඳහා වන උපකාරක පාඩම් මාලාව ගිණුම් ක්‍රම පළවෙනි කොටස රාජ්‍ය මුදල් පාලනය රාජ්‍ය මුදල් පාලනය राज्य सेवे नियुतु निलधारेंगे कार्यक्षमता कडयिन विभाग संदहा अनिवार्य प्रश्न पत्रयक वन मुदल रेगुलासियन विषय यटते राज्य मुदल पालने यन मातृकाव पिलिबंद सविस्तरात्मक विश्लेषणय स्मार्ट नॉलेज चैनल एक सब्सक्राइब करला टिकटम मे पाडम मालाव समग रंदी इन्नत अमतक करन्न एपा एहनम अपि अपे पाडमट यमु मुदल रेगुलासी एक सेविसी हतर देखा याता थे प्रधान गणन दी में निलगारिया के अन्य काउंट किया ला अभी मुलीन में पलम मुदल आमाते तुम्हारे विषय सेलुम आमाते अंश लेकाम वरुसा आमाते अंश के टे याता अपना वन दे पार्ट में तो प्रधान यान प्रधान गणन दी में निलगार हिंदु सपत करनु लाभनमा බණ්ඩාගාරයේ අදාළ විධානයන්ට යටත්ව තමන් යටතේ වන දෙපාර්තමේන්තුවල මුදල් කටයුතු අධීක්ෂණය කිරීමේ වගකීම ඔවුන්ට පැවරෙනවා ඒ වගේම තමන් යටතේ වන දෙපාර්තමේන්තුවල මූල්‍ය පරිපාලනය පිළිබඳව ඔවුන් මුදල් අමාත්‍යතුමන්ට වගකිව යුතු වෙනවා मुदल रेगुलासी एक सेविसी पहा एक यटते गणन दीमे निलदारिया बांडागारे विसिन विनात वैद पिलिवला क्योदा नोमेती अवस्तावान हिदी अदाल देपार्थमेंटु प्रदानिया एम देपार्थमेंटु ए सेलु मुदल गणुतिनु पिलिमदव गणन दीमे निलदारिया बावड़ पत्तेनवा ओहु प्रतमें सिय प्रदान गणन दीमे निलदारियाट वग किवियुत वनवा එවගේම අමාත්‍යංශ කාර්යාලයක අමාත්‍යංශ ලේකම්වරයා ගණන් දීමේ නිලධාරියා බවට පත්වෙනු ලබනවා. ඊළඟට බලමු මුදල් රෙගුලාසි 125(2) යටතේ රාජ්‍ය ආදායම් ගණන් දීමේ නිලධාරියා කියන්නේ කවුද කියලා. බණ්ඩාගාරය මගින් කලින් නිවේදනය කරන පරිදි උපශීර්ෂ විෂය හා උපවිෂයන් යටතේ රාජ්‍ය ආදායම් ඇස්තමේන්තු සැකසීමේ වගකීමත් වර්ෂ අවසානයේ ඊට අදාළ ආදායම් ගිණුම පිළියෙල කිරීමේ වගකීමත් පැවරෙන නිලධාරීන් රාජ්‍ය ආදායම් ගණන් දීමේ නිලධාරීන් වෙනවා මේ මුදල් ගණදෙනු සම්බන්ධයෙන් ගණන් දීමේ නිලධාරියෙකු තමන් සතු බලතල සිය යටත් නිලධාරීන් වෙත පහත ආකාර දෙක යටතේ පවරනු ලබනවා එකින් පළවෙනි ආකාරය තමයි ගැවීම් සම්බන්ධ බලතල පැවරීම. දෙවැනි ආකාරය ආදායම් සම්බන්ධ බලතල පැවරීම. අපි ඊළඟට මෙම ආකාර දෙක පිළිබඳව වෙන වෙනම සලකා බලමු. පළවෙනියෙන් බලමු ගැවීම් සම්බන්ධ බලතල පැවරීම පිළිබඳව. ගැවීම් කිරීමේදී බලය දීම, අනුමත කිරීම, සහතික කිරීම, ගැවීම ලෙසට කාර්ය අවස්ථානුව බලය පැවරීම සිදු වෙනවා. ඒ අවස්ථා හතර යටතේ අපි මුලින්ම බලමු බලය දීම යටතේ බලය දෙන නිලධාරියා ගැන. සැපයුම් වැඩ හෝ සේවාවන් සඳහා වියදම් වලට බැඳීමට අධිකාර බලය පැවරුණු තැනැත්තා වෙනවා. ඔහු තම කටයුතු සම්බන්ධයෙන් අභිමතය අනුව කටයුතු කරන නිසා ඒ පිළිබඳව පූර්ණ වගකීම ඔහුට පැවරෙනවා. ඊළඟට අනුමත කිරීම යටතේ අනුමත කරන නිලධාරියා ගැන බලමු. යම් කටයුත්තක් නිම කළ පසු එම සේවාව හෝ වැඩය හෝ සැපයීම නියමිත පරිදි ඉටු කර ඇති බවට අනුමත කරමින් ඊට අදාළ හිමිකම් බාර ගැනීමට බලය දීමත් හා එම කටයුත්තට නියමිත මුදල් ඉල්ලීම් පිළිබඳ රේට් අගයන් ආදී වෙන විධිමත් බව සාධාරණ හා යුක්ති සහගත බව තීරණය කර පොත්වල සටහන් කිරීමට අවසර ලබා දීමට බලය පවරා ඇති නිලධාරියා අනුමත කිරීම යටතේ අනුමත කරන නිලධාරියා නම් වෙනවා මීළඟට සහතික කිරීම යටතේ සහතික කරන නිලධාරියා නියමාකාරයෙන් බලය පවරන ලද වැඩක්
සේවාවක් හෝ සැපයුමක් ඉටු කර ඇති බවට අනුමත වීමෙන් පසුව අනුමත ප්‍රතිපාදන සීමාවන් නොඉක්මවන පරිදි අදාළ අඩු කිරීම හා බැරකම් අය කර ගනිමින් ද්විත්ව ගෙවීමක් සිදු නොවන ආකාරයට ගෙවීම් ලාභියා හෝ ලාභීන්ගේ නම්වල නිරවද්‍යභාවය තහවුරු කර ගනිමින් වැය ලෙජරේ සටහන් තබමින් ගෙවීම් සහතික කරන නිලධාරියා වෙනවා මීළඟට අපි බලමු අපි කලින් සඳහන් කරන ලද සහතික කරන නිලධාරියෙකු සතු වගකීම් හා ඔහුට අදාළ කාර්යභාරය මොකක්ද කියලා. මුලින්ම ගැවිය යුතු මූල්‍යයන් නිවැරදි ශීර්ෂයට වැඩසටහනට ව්‍යාපෘතියට හා වැය විෂයපතයට අදාළ වන බවට තහවුරු කරගන්න ඕනේ. ඒ වගේම මුදල් අමාත්‍යවරයා විසින් නිකුත් කළ නිසි අධිකාරියට අදාළ වොරන් බලපත්‍රයකින් එය ආවරණය වී ඇති බවට ඔහු විසින් සහතික කරගන්න ඕනේ. ඒ වගේම එම ගෙවීම සඳහා ප්‍රමාණවත් ප්‍රතිපාදන අදාළ වැය අස්තමයෙන් තුවේ ඉතිරිව ඇති බවට තහවුරු කරගන්නත් ඕනේ. නියමිත ගෙවීම වැය ලෙජරයේ නියමිත පිටුවේ නියමිත පරිදි සටහන් කළ බවට ඔහු විසින් සහතික කර ගැනීම සිදු කළ යුතුයි. අවසාන වශයෙන් වවුචරයේ ගෙවීම් ලාභියා ලෙස නම් සඳහන් අය එම ගෙවීමට හිමිකම් ඇති අය බවට මෙන්ම වවුචරය නිවැරදි බවට ඔහු විසින් තහවුරු කර ගැනීමත් සිදු කළ යුතුයි. මීළඟට බලමු ගෙවීම යටතේ ගෙවන නිලධාරියා කියන්නේ කවුද කියලා. නියමිත පරිදි සහතික කරන ලද වවුචරයකට සහතික කිරීමෙන් පසුව එහි කිසිදු වෙනසක් සිදු නොවූ බවට තහවුරු කර ගැනීමෙන් පසු වවුචරය මත හා මුදල් පොතේ නියමිත පරිදි සටහන් කරමින් චෙක් පතක් මගින් මුදල් නිදහස් කිරීමේ වගකීම පැවරෙන නිලධාරියා ගෙවන නිලධාරියා නම් වෙනවා. එවගේම අපි බලමු එම ගෙවීම් කරන නිලධාරියෙකු සතු වගකීම් සහ ඔහුට අදාළ කාර්යභාරය කුමක්ද කියලා. ගෙවීම් කටයුතු සඳහා ලද සෑම වවුචරයක්ම සහතික කරනු ලබන නිලධාරියා වෙතින් සහතික කර ඇති බවට ඔහු විසින් තහවුරු කරගත යුතුයි. එවගේම සහතික කරන නිලධාරියා වෙතින් සහතික ලබාගත් පසු වවුචරයේ කිසිදු අනිසි වෙනස්කමක් සිදු කළ බවට සලකුණු ඇත නැත යන වග පරීක්ෂා කොට තහවුරු කරගත යුතුයි. සෑම ගෙවීමක්ම නියමිත ලේඛනවල සටහන් කළ බව හා විධිමත් පරිදි ගිණුම්ගත කළ බවට ගෙවනු ලබන සෑම මුදලකටම විධිමත් කුවින්තාංශයක් ලබාගෙන ඇති බවට ඔහු විසින් තහවුරු කරගත යුතුයි. අවසාන වශයෙන් ආදායකයාගේ අනන්‍යතාවය ඔහු විසින් අනිවාර්යෙන් තහවුරු කරගත යුතුයි. ඊළඟට අපි බලමු දෙවැනි ආකාරය ආදායම් සම්බන්ධ බලතල පැවරීමේදී සිදුවන්නේ මොකක්ද කියලා. ආදායම පිළිබඳ බලතල පැවරීමේදී තක්සේරු කිරීම, එකතු කිරීම, ප්‍රතිග්‍රහණය යන අවස්ථා තුන යටතේ බලය පැවරීම සිදු වෙනවා. අපි එහෙනම් ඊළඟට මෙම අවස්ථා තුන පිළිබඳව වෙන වෙනම බලමු. තක්සේරු කිරීම. රජයට ලැබිය යුතු මුදල් හා ඒ මුදල් අය කරගත යුතු පුද්ගලයන් කවරේද යන වග නිශ්චය කිරීම හා නිර්ණය කිරීමේ ක්‍රියාවලිය. තක්සේරු කිරීමේ නිලධාරියා. බලය පවරනු ලැබීමකින් හෝ අන් අයුරකින් තක්සේරු කිරීමේ කාර්යයන් ඉටු කරනු ලබන නිලධාරියා වෙනවා. එකතු කිරීම. රජයට ආය විය යුතු මුදල් එකතු කර ගැනීමේ ක්‍රියාවලිය මෙය වන අතර එම මුදල් උපලබ්ධි වන තුරු මෙම ක්‍රියාවලිය පවතිනවා. එකතු කරන නිලධාරියා. බලය පවරන ලැබීමකින් හෝ අන් ආකාරයකින් එකතු කිරීමේ කාර්යයන් ඉටු කරන නිලධාරියා වෙනවා. ප්‍රතිග්‍රහණය කිරීම. ලැබෙන මුදල් රජයේ අරමුදලේ කොටස් වශයෙන් තබාගෙන ඒ මුදල් නිවැරදි ලෙස ගිණුම් වලට ඇතුළත් කිරීම ප්‍රතිග්‍රහණය කිරීම නම් වෙනවා. ප්‍රතිග්‍රාහක නිලධාරියා. බලය පවරන ලැබීමකින් හෝ අන් ආකාරයකින් ප්‍රතිග්‍රාහක කාර්යයන් ඉටු කරන නිලධාරියා වෙනවා.
මෙම රාජ මුදල් පාලනය යන පාඩමේ ඇතුළත් කරුණු ඇසුරෙන් නිර්මාණය කරන ලද කෙටි ප්‍රශ්න මාලාව මීළඟ වීඩියෝවෙන් අපි ඔබ වෙත ගෙනීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තිරේ පිළිතුර දිස්වීමට ප්‍රථමයෙන් ඔබගේ පිළිතුර ඔබ ලබා දීලා එම පිළිතුරෙහි නිරවද්‍යභාවය තහවුරු කරගන්න. මේ පාඩම් මාලාව සමග දිගටම රැඳී ඉන්න අපිව subscribe කරන්න කියලාත් අපි ඔයාලට ආරාධනා කරනවා.